වැට්ටයක් ගැන කතා කරනවා. එතකොට බඩු මිලක් ගැන කතා කරනවා. වෙනද මාපියාවක් ගැන කතා කරනවා. මිනිස්සු පාරට බස් වෙනවා. මේ ඔක්කොම කරන්නේ මොකටද? විරුද්ධවාදීන් තම අභිප්‍රායන් ඉෂ්ට කරගන්න. නමුත් රට අගාධයට වැටෙන තියෙනවා මේක විරුද්ධවාදීකත් මේ රට බාර ගන්න සූදානම් නැහැ. තනි මිනිස්සෙක් ජනාධිපතිතුමා මේ රට බාරගෙන මේ තත්ත්වෙට ගේනකොට එතුමා තාමත් කියන්නේ අපි එක්සත් වෙලා මේ රට ගොඩනගමු පස්සේ දේශපාලනය කරමු. විරුද්ධවාදීන් මොකද කරන්නේ? වැට්ටයක් උස්සන් දඟලනවා, එක්ක වෙළඳ මාපියන් බඩු මිලක් අල්ලන් දඟලනවා, එක්ක මිනිසු පාට බස්සලා සුදු පුදු මානසික වින්දනයක් ලබනවා. මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ ක්‍රියාත්මක වෙගෙන ආර්ථික දැක්ම, ආර්ථික වැඩිවීම, ආර්ථික නැගිටීම කඩකප්ප කිරීමනේ. මේ විරුද්ධවාදීන්ගේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ රට කවත් අගාධයට දාන්න. මේ රට අගාධයට දාලා ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? රට නැති නැතර නැති කිරීම. මේක මේකට ඉඩ දෙන්න නරකයි. ජනතා බුද්ධිමත් හිතන්න ඕන. කාට හරි වැඩිවීම වැඩි කරොත් තව කට්ටියක් උසි ගන්නවා. දාත වෛද්‍යවරුන්ට 35ක් වැඩි කරා කියලා අනිත් සේවක ඔක්කොම කුලප්පු කරලා ඉමුසු පාට බස් කරනවා. නමුත් ඒ මිනිසුන්ට රුපියල් 20000 ඉල්ල පොයලා රුපියල් 10000ක් වැඩි කරමු ගැන අද කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. මේකද විරුද්ධවාදීන්ගේ මතය. එතකොට කාලයක් විතර මාපියාවක් කළා. කාලක් සාල් මාපියාවක් කළා. දැන් එළවලු මාපියාවක් කරනවා. මේ ඔක්කොම යට කරලා මේ රට කඩාකප්පල් කරන්න සූදානම් වෙනස්තාවක මේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් මා ඉල්ලීමක් කරනවා. රට ගැන හිතන්න, වත්ම නායකයා ගැන හිතන්න. නායකයා දැක්මක් තිස්සේ රට ගෙන යනවා. එතුමාට සහයෝග දීලා මේ රට දිනෙන් දිනට පත් කරන්න සහයෝග දෙන්න කියලා ස්තුති කරනවා. මම නවතින බොහොම ස්තුතියි.